සුබ දවසක් කියල පිළිගන්නවා ගැන්සිය YouTube channel ගත්ත එක තුළ එන්න කොල්ල කියලා හැමෝට ඉතින් ගොඩ කාලකට පස්සේ ගේම් රීවීව එකක් කරන්න තමයි හිතුවේ. ඉතින් ඒකට අපි තෝරගත්තේ ස්ටීම් එකේ දැනට early access type එකේ තියෙන Evil Corporation කියන ගේම් එක. ඉතින් මේක Big Bear Studios කියලා developersලා අලුත් indie developersලා වගේ අත්තමයි develop කරලා තියෙන්නේ. ඉතින් මේ ගේම් එක release වෙන්න තියෙන්නේ මේ මාසේ, ඒ කියන්නේ අගෝස්තු මාසේ 31 වෙනිදාට තමයි රිලිස් ඩේට් එක තියෙන්නේ. එතකොට මේක horror survival type එකේ co-op game එකක්. ඒ කියන්නේ මේකේ story line එකක් නෑ, යාළුවොත් එක්ක තමයි සෙල්ලම් කරලා තියෙන්නේ. මේකේ game play style එක ගොඩාක් දුරට lethal company game එකට සමානයි කිව්වොත් වැරදි නෑ. ඒ වුණාට ඊට වඩා චුට්ටක් විතර භයානකයි. අරක පොඩ්ඩක් අර ජෝක් ගතියක් තියෙනවා. මේකේ ජෝක් ගතියක් පේන්න නෑ. ඉතින් මං මේකේ තියෙන විදිහ, ඒ කියන්නේ මෙනු එකේ කොහොම කොහොමද සෙටින්ග්ස් තියෙන්නේ කියන එක ඉස්සර ඔයගලන්ට එක්ස්ප්ලেইন කරලා ඉන්නම්. ඉතින් ඔයාට හොස් කෙනෙක් විදියට ඔයාට එකක් හොස්ට් එකක් ක්‍රියේට් කරන්න පුළුවන්. එතකොට යාළුවන්ට ඔකට ජොයින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කවුරු හරි ක්‍රියේට් කරලා තියෙන එකට ඔයාට ජොයින් එක හරහා ඇතුළට පැන ගන්න පුළුවන්කමකුත් තියෙනවා. ඊට අමතරව සෙටිංස් තියෙනවා. සෙටිංස් එකේ ඉතින් මේකොල්ල තුනකට කැටගරයිස් කරලා තියෙනවා. ගේම් සෙටිංස් වල මාස්ටර් වොලියුම්, mouse sensitivity, එතකොට voice chat, එතකොට voice send, voice receive, එතකොට mouse එක invert කරනවා නම් එහෙම, language වෙනස් කරනවා නම් එහෙම option ටිකක් දීලා තියෙනවා. එතකොට graphic settings තියෙනවා, display mode එක, resolution එක, vsync on off කරනවා නම් ඒක. එතකොට graphic settings මෙතනින් වෙනස් කර ගන්න පුළුවන්. ඉතින් මගේ default වල තියෙන හැම එකම epic global illumination එක විතරක් medium වෙලා තියෙනවා. ඉතින් මං මේකේ මුකුත් වෙනස් කරන්නේ නැතුව මේ ටික confirm කරනවා. සාය settings වලට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් key bindings. ඉතින් key bindings වලට movement, jump, crouch, run, එතකොට use item 1 2 drops වගේ තියෙනවා ගොඩක්. ඉතින් මේක survival type එකක්. ඉතින් මේක weapon එකක් හම්බ වෙයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. මේක සම්පූර්ණයෙන්ම ටීම් වර්ක් එක මත පදනම් වෙච්ච ගේම් එකක් කියලා විශේෂයෙන් මතක් කරන්න ඕන. ඉතින් හැම වෙලේම තමන්ගේ යාළුවොත් එක්ක ළඟට ඉන්න පෙරේත කමේ එහෙම හිතුවන් දෙපා. එහෙම දිව්වොත් එහෙම ඒක ඇස්සේ ඩයල් එකක් ඉන්නවා. එයාට පුළුවන් ක්ලෝන් වෙන්න. ඒක ඔයාගේ යාළුවා වගේ පෙනී හිටින්න පුළුවන්. ඒකින්ද හැම වෙලේම යාළුවෝ 3 දෙනා නම් 3 දෙනා එකට ඉන්න, දෙන්නා නම් දෙන්නා එකටම ඉන්න බලන්න. අඳුන ගන්න මොකක් හරි ස්පෙෂල් සයින් එකක් හදා ගන්න. මොකද මේ ෂේප් ෂිෆ්ට් කරන එකාට වාගේ යාළුවා වගේ සිග්නල් දෙන්න බෑ. ඒකෙන් තමයි ඉතින් වාට හොයාගන්න පුළුවන්. ඒ වගේ ටිකක් හදාගන්න. ඉතින් 3 දිනක් විතර සෙල්ලම් කරන්න ඕන හින්ද දැන් මාත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා අපේ නිම්න ප්‍රෝ සෙට්ලා ඉන්නවා. එතකොට අපේ දිස්සා සෙට්ලා ඉන්නවා. ඉතින් මොන දේ වුණත් ඔය දෙන්න තමයි ඉස්සෙල්ලම සහභාගි වෙන්නේ මේ වගේ පින් අතේ වැඩවලට. ඉතින් දෙන්නා අපි ඇඩ් කරගමු ගේම් එකට නේද? ඔකේ, ඉතින් මම ගේම් එක හොස්ට් කරලා කන්ෆර්ම් කරා. රාවණා SS ස්ක්‍රූ කියලා තමයි තියෙන්නේ. ඉතින් දිසාටයි අපේ නිම්නයටයි ඒකෙන් ජොයින් වෙන්න පුළුවන්. ලොරි ඇතුළට වැටෙනවා එතකොට ගන්නට. අපි බලමු දෙන්න කොහමද දෙන්නේ කියලා. හරි, අම්මට සිරි. උඹලා දැක්කම බයේ බෑබා. ඉතින් මේ ලොරිය ඇස්සේ පොඩි සීන් ටිකක් තියෙනවා. දැන් අපේ ඔක්කොම රෙඩි වුණාට පස්සේ රෙඩි කියලා බටන් එකක් නැහැ. මේ ලොරිය ගාවට ගිහිල්ලා ලොරිය බොඩියට තට්ටු කරාම ඩ්‍රයිවර් අපිව ඇදගෙන යනවා. හරිද? ගිහිල්ලා ඕන ලොකේෂන් එකට ගිහිල්ලා මෙන්න මෙතන තියෙන දොර අරිනවා. එතකොට අපිට බහැලා ගිහිල්ලා ওই තියෙන ටිකක් එකතු කරන් ඇවිල්ලා මැප් එක සිලෙක්ට් කරන්න පුළුවන්. එහෙමත් තියෙනවා නේ. කොහෙ තියෙන මැප් එක? කම්පියුටර්. අම්මට සි. මැප් එකක් තියෙනවා සිලෙක්ට් කරන්න. මෙතන මොකද්ද හොඳ? බේස් තියෙනවා, මේස් තියෙනවා, පාකින් තියෙනවා, ටනල් තියෙනවා. පාකින් එක කවුද? එළිය ඇති. ටනල් එක භයානක ඇතිනේ. ටනල් එක භයානක ඇති. පාකින් එක එළිය ඇතිනේ. ඒක කවුද? හරි, පාකින් එක දැම්මා. එතකොට එතනින් අපිට කැමති මැප් එකක් මේව ගන්න පුළුවන්. මේ තියෙන්නේ ප්‍රොෆිට් කොටේෂන් එක, ඩෙඩ්ලයින් එක තියෙනවා. එතකොට මෙතනින් අවිල්ලා අපි අහුලගෙන ආපු බඩු ටික අඩු කරන්න පුළුවන්. ওই ටික තමයි තියෙන්නේ. ලොරි ඇස්සේ, ඒ කියන්නේ අපි මේ ඉන්නේ ලොබි එකේ වගේ. මේකෙන් තමයි අපිට රෙකෝඩ් කරන්න තියෙන්නේ. මෙතන ඉන්ස්ට්‍රක්ෂන් ඕගලන්ට බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා choose your destination, enter the danger zone, collect useful things to sell, run, go to base, buy yourself something, return to point 1.
ඉතින් දැන් මේකේ තියෙන විදිහට අපිට වටින කියන දේවල් එකතු කරන් ඇවිල්ලා ආපහු ගිහිල්ලා බේස් එකට ගිහිල්ලා විකුණලා අපිට ඕන කරන දේවල් ගැජමැටික්ස් බයි කරන්න පුළුවන්. එතකොට ගොඩාක් දුරට ලීතල් කම්පැනි එකේ ගේම් ප්ලේ එකට සමානයි මේ තියෙන ගේම් එක. හැබැයි භයානකයි. දැන් මං දිස්ස දිහා බැලුවත් අපේ නිම්නය දිහා බැලුවත් මටම බය හිතෙන තත්ත්වයේ කොස්ටියුම් දෙකක් තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි බලමු මොකද වෙන්නේ කියලා. අපි ගිහිල්ලා ඩ්‍රයිවර්ට කියමු අපි එකන් යන්න කියලා නේද? තට්ටුවක් දැම්මා. ඕකේ බොයිස්, ඉතින් අපි ලොකේෂන් එකට ඇවිල්ලා තියෙන්නේ. හරි, ඔන්න දොර ඇරුණා. අපිට බැහැලා ගිහිල්ලා බඩු එකතු කරගන්න තමයි තියෙන්නේ. කවුරුහරි කිව්වද එළියයි කියලා? එළියයි නේ ඇතිනේ. ඔය තියෙන්නේ බං එළියයි කියලා. උඩ බලපන් ඉර එහෙම පේන්න තුමුට. මට කරුක දැනෙන්නේ. ඒ මට උබලවත් තියෙන්නේ කොහෙද යන්නේ? යයි 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 මාත්කම එන්න. මෙතින් මේ ගේම් එක තාම ඒර්ලි ස්ටේජ් එකේ තියෙන්නේ බොයිස්. ඒක හින්දා පොඩි 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 නෙමෙයි අඩුපාඩු ටික තුනක් තියෙනවා. මායි නිම්නය කලින් සෙල්ලම් කරද්දී සමහර දොරවල් නැහැ එතන. දොරවල් තියෙන්න ඕන තැන. ඉතින් ඒ වගේ පොඩි පොඩි අවුල් තියෙනවා. ඉතින් ඒව ඉස්සරහට ඩිවලොපර්ස්ලා හදයි කියලා බලාපොරොත්තු වෙනවා. එක එකා තමයි යන්න ඕන පළන් ඇතුළ. ගිහිල්ලා වෙහෙම දුවන්නේ නැතුව එකතන ඉඳපල්ලා. ආ පල 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 යකෝ බැත්රූම් වගේනේ. ඊ අර එකෙක් ඉන්නවනේ ඉස්සර. ඇයි අපි එකෙක් නෙමෙයි? අපි එකෙක් දුවේ දුවම. අඩෝ ගැව්වා. පටන් ගද්දිම ගැව්වනේ පුදුන කොටම කාපියාකා. මොන්නේ ඊයේ. අඩෝ. ඔස්සේ මුතු අම්මෝ. නිම්නේ නේ? නිම්නේ දින්නේ. ඉන්න? අර අර ඉන්නේ උඹද? අර දිස්ස දින්නේ. නිවුණයේ හයි හයි. දැන් පලයන් මම මැරෙන්නද කමන්නේ. ඇතුළට ගිහිල්ලා බඩු ටිකක් අරන් ආයි ලොරියට පලයන්. මොකද මේ මවුස් එක ක්ලික් කරාම ඔළුව වනනවා මචං. ඒක සිග්නල් එකක් වගේ සීන් එකක් තියෙනවා මං හිතන්නේ. අඩෝ බදු බදු බදු. මේ වෙන පැත්තකින් පලයන්. ඔතන ඉන්නවා මං හිතන්නේ. වෙන තැනකින් පලයන්. තව ජුට්ටයි ඩැමේජ් දෙන්න ඕනේ කිල් දෙනවා. වෙන දොරක් තියනවා බලහන් වෙන කොහේ හරි. අනිවාර්යෙන් තියෙනවා මං උන්නේ. යකෝ අපි ගිය පාර මේ ගිය ගමම පැන්නේ නෑනේ මචං. චුට්ටක් වෙලා ගියා නේද? ඔය ඔය තියෙන බඩු ටිකක් එකතු කරගෙන ඔය මොන මොනවද තියෙනවා නේද? ඒ කියලා එහෙම පෙට් 90 තියෙන. ඒ නෑ කනුවට එහා පැත්තේ මට පේනවනේ මොනවා හරි තියෙනවා. නෑ ඒක ඇතුළද තියෙන්නේ. ගන්න ඇතුළට කියලා ගන්න බැලුවද? මෙතනින් එහා නැද්ද? අර වෙත් තමයි මට හින් දොර තියෙන්නේ. යකෝ දොර මුලින් ඉන්නවා බං. මෙතන ඇතුළට යන්නේ නැහැ. ඔව ගන්න බෑ. අපි මේ අපි ගෙදර යන්නේ. ආ බඩු නෑනේ ගෙදර යන්නේ. ආ ගෙදර ගිහිල්ලා ආපහු එමු ආය පාරක් එමු. සමහර විට ඕකේ මේ රෑන්ඩම්ද දන්නේ නැහැ යකා පාත් වෙන්නේ. ලොරියට ගිහිල්ලා අපි ආපහු එමු වෙන. ලොරිය කොහෙ තියෙන්නේ කියලා ඉස්සලා හොයා ගන්නත් වෙනවා නේ උඹලට. ආ ඒ දින ලොරිය. ඔව් ආවද? ආවද? හරි අයියා. ඔහා අපි ගාව විකුණන්න බුකුත් නැහනේ. හරි අපි දෙවෙනි පාරට අතුලට යන්න තමයි හදන්නේ. පළවෙනි පාර මේ පටන් ගත්ත ගමන්ම යක්ෂ පැටියා හිටියා. මේ අතනින් තමයි යන්න ඇත්තේ බා වෙන යන්න පාරක් නැහැ. අතන මොකක් හරි අවුලක් වෙලා තිබ්බා මේ නැන්න යකා පටන් ගද්දිම පණින්නේ නැහැ මචං. ඒක බෑක් රූම් එක වගේ නේ බං ඇතුළ. ගොඩක් හොඳට මේ වැඩ ටික කරලා තියෙනවා. ආ මේ පලයන්කෝ. දැන් දැන් නම් නැහැ යකා. කොයි පැත්තට යන්නේ? ඉස්සරහටද වමටද දකුණටද යන්නේ? මේ ඔතන අපේ ෆොටෝ එකක් එහෙම ගහගන්න බැලුද? තම්බ්නේල් එකට දාගන්න. අන්න ඔහොම එකක් ඉදපන්. ආ මිටපන්. දැන් උට ලයිට් එක පල්ලයට බල බල. උඹේ මේ උඹත් තවරේ නිම්න. ආ ඔහොම මිටපන්. මං තමයි ඉන්නේ ලයිට් එක. ආ උඹ නිම්න පල. නිම්න ගිහලා නිම්න ගිහලා. ඔය නිම්න ඉන්නේ. අඩේ අඩේ අඩේ. අර දොර 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 දොර. ගිරියා ගිරියා.
ගොටකට දෙන්න අම්මේ මොන මගුලක්ද මේ වෙන්නේ? දොරගාවට බලන්න මම ෆොටෝ එකක් ගන්න දෙන්නම්. දොරගාවට කියලා ලයිට් එක දිහා බලන් හිටපන්. වැඩි උස වැඩි. අන්න ඕම හිටපන්. ඕම හිටපන්. ෆොටෝ එකක් අහගන්න. හරි හරි. මේ ආයි පාරක් කියලා බලමුද? මං ගිහින් එන්න මැරෙන්න. හරි ඉන්නවද? වරෙන් වරෙන් නෑ නෑ ලොකු අය නෑ නෑ කියලා ආවට පස්සේ ඉන්න නෑ. අර වෙලා අර දොරකාවම පැලපදියන් ඉලා හිටියනේ බා. මේ 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 පැත්තට යන්න. වමෙන් න්යාවේ දකුණට යන්න. දැන් දොර වහලා වරේ. මේකට යන්න. දුවන්න පාරකුත් හදාගනින්නේ කොහින් හරි. අරපන් කවුරු අතුර? ගිල්ල තියෙන බඩු ටික ගමු. එක එක බඩුවක් කර තියෙන අරන් එමු. අමුතු සද්දයක් නම් එනවා මචං. එහෙම ආවොත් එහෙම ඔය මේ මේ වැට වැට වටේට දුවලා. අඩි 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 අඩි. අර කවුද ඉන්නේ? අර කවුද ඉන්නේ? වැටෙන් එහා පැත්තේ ඉන්නේ අපේ කිද්ද? මම එක ළඟ ඉඳපල්ලා. මොකද මේ ඌට ක්ලෝන් වෙන්න පුළුවන් මචං. ඒක එහෙම තමයි කලින් ආවේ. ඔව්. මේ ඉන්නේ දිසගේ සුවද? දිසනේ. ඔළුවන පහ ඉන්නවා නා. හලෝ හලෝ හලෝ. කොයි මෙතන අහුලන්න පුකුත් තිබ්බේ නෑනේ මේ මේ මේවා බැලුවද? මේ තියෙන්නේ මට හම්බුන රොකට් එකක් වගේ. රොකට් එක දැන් ඔය තිබ්බේ ටික අතුලේ ගෙදෙට්ට යනවද? කොයි දෙන්නේ ඔය මේ මේ දොරෙන් යා. මේක ස්කෑන් කරන එක නැද්ද? මට හරි ප්‍රශ්නේ ස්කෑන් කරන්න. නෑ ඒ ඒ බඩු මචං ගන්න ඇත්තේ. මේක මේ මේක එපා. මේක ඕනේ නෑ. ඒක ඕනේ නෑ. එහා පැත්තේකට. මම නෑ යන්න. මේ පැත්තේකට යන්න. ඕකේ. මේ පැත්තේකට යන්න. දීසා කොහෙද යන්නේ? තනියෙන් ගිහිල්ලා කාපන් පුළුවන් නා. සමහර දොර ඇරෙන්නේ නෑ. ඒකටත් යන්න ඕනේ. අර ඒක උඩට ඒක හැබැයි මොකක් කර වුණා බේරෙන්න නම් පොඩි chance එකක් තියෙනවා නේ බා. උඩ පැනලා හරි බේරෙන්න ඕනේ. මට පේන්නේම නෑ නේ බා. කාර් එකක් තියෙනවා. කාර් එකේ බටරි එක ගන්න බෑ. අපි කියන්නේ දැන් චුට්ටකට කලින් කාර් එක කියන. මම බට හලුවරයිනේ බා. මට පේන්නේ නෑ නියන්න. අර ඩිස්ස අපි පිටිපස්සෙන් එනවද කොහෙද? මේ මෙහෙමරේ මෙහෙම පඩිපෙල නැකපම් උඩට. මට පේන්නේ නෑ පඩිපෙල. උඹට මොකක් කරේ වෙලා මචං. ඒ ආරෝගේ පවර් එක. ඕමිටපම් මං කියන්න. නැවතිලා කෙලින්ම පිටිපස්ස ඇරියා. නෑ නෑ කෙලින් වරේ කෙලින් වරේ කෙලින් වරේ. නෑ 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 දව වමට හැදියා. ඕම් කෙලින් වරේ. ද පඩි පෙළ පේනවද? අයියේ දැන් දැක්. මම විදිටි මීඩියන් දැන් මොකම ආයේ ගිහින්දත් දන්නේ නැහැ. ග්ලෝබල් එලිමිනේෂන් කියලා තියෙනවානේ. ඒක පොඩක් හයි හයි වගේ දා. අඩේ මේ පාර පැටලේ ගොඩක් දුර යන්නේ නැතුව මේ රොකට් එක ගුණලා අපි මොන හරි කරගමුද? මම එපික් දාගන්න හේතුව එපික් නේද දැම්ම කිව්ව ඔක්කොම. මේ මට හිතෙනවා පාර පැටලයි කියලා මචං. මටත් හිතෙනවා. අපි මේ දැන්ට රොකට් එක විකුණමු. අම්මට සිරි ඒක දාගත්තට පස්සේ ලොකු වෙනසක් තේරෙනවා. අඩේ කවුරු හරි ඉන්න වගේ පේනවද දොරගාව? නෑ. මේ බලපන් ඔය තුන්දෙනා ඉන්නවද වන්දා? සද්දයක් ඇහුණාද දුවන්ඩ ලැසිර ඉඳපන්. අමුතු මියුසික් එකක් එනවා ඌ ළඟ ඉන්නවනම්. එළියට පැනගමු. අර දොර වහලානේ බං අපි ගියේ. ඒක වැහුවා නම් තමයි දැක්ක ඵලයක එකයි එකයි යන්න පුළුවන්. ඕකේ අපි සාතක රොකට් එකක් හොයාගත්තා බොයිස්. දැන් ඒක විකුණලා අපි සල්ලි කරගමු. යම්මත්තම ඉතින් මේක මතක තියාගන්න ඕන. දැනට මේක ඩිමෝ වර්ෂන් එක තමයි තියෙන්නේ. ඉස්සරහට ගේම් එක බයි කරන්න පුළුවන්. බයි කරාට පස්සේ ඒ බයි කරපු ගේම් එකේ නම් ගොඩක් වෙනස්කම් තියෙයි මීට වඩා. මේක early access beta version එක නිසා ආවද? මේ පොඩි පොඩි අඩුපාඩු තියෙනවා. fail to meet quota. අපි මරයිද? මරණ එකක් නැන්නේ. ගේම් ඕවර්ද කොහෙද මං හිතන්නේ?
හරි ඔහම තමයි ගේම් එක තියෙන්නේ. ඉතින් ආමේ තියෙන්නේ ප්‍රොෆිට් කෝට එක ඩෙඩ්ලයින් දවස් 3ක් ඇතුළත මේ ඩොලර් 120ක් හොයන්න ඕන මචං. මාව ක්‍රෑෂ් වුණත් එක්ක ඔව් හරිම කවන්නේ. හරි ඉතින් මෙහෙම තමයි ගේම් එක තියෙන්නේ. ඉතින් මේකේ තාම සෑහීමට පත්වෙන්න පුළුවන් තරම් ගේම් එක සම්පූර්ණ නෑ. ඒ වුණාට අර බය හිතන ගතිය, ඒ ටෙන්ෂන් එක, ඒක ඒ විදිහටම තියෙනවා. අයිඩියා එක හොඳයි. ඉස්සරහට තව පොඩ්ඩක් ඉන්ට්‍රස්ටිං විදිහට මේක කන්ටිනියු කරන් ගියොත් හොඳ ඕඩියන්ස් එකක් අල්ලගන්න පුළුවන් ගේම් එකක් වෙයි කියලා මං හිතනවා. ඉතින් චූටි චූටි බග් ටිකක් ඔව් බග්ස් ටිකක් තියෙනවා. සමහර දොරවල් ඇරෙන්නේ නැහැ, සමහර වෙලාවට රෑන්ඩම් පටන් ගත්තේ තැනම යකා ඉන්නවා. ඒ වගේ දේවල් ඉස්සරහට හැදෙයි කියලා. ඔව් ඒ ටික ඉස්සරහට හදයි ඩෙවලොපර්ස්ලා, ඒ ටික හදයි. අපි වෙන මැප් එකක් ට්‍රයි කරමු. තව මැප් එකක් ට්‍රයි කරපන්. ඔව් ට්‍රයි කරමු. මට ඉන්න බැරි වෙයි බොහෝ දුරට. කරන්ට් එක ගිහිල්ලා තියෙනවා. ආ කරන්ට් එක ගිහිල්ලා එහෙනම් අවුලක් නැහැ, අවුලක් නැහැ. එතකොට ගේම් එක ගැන කියන්න තියෙන්නේ, ඇත්තටම ගේම් එක කියන්න තරම් වරදක් නැහැ, වරදක් නැත්තෙත් නැහැ. පොඩි පොඩි අඩුපාඩු තියෙනවා. ඒ වුණාට සෙල්ලම් කරන්න බැරි තරම් අඩුපාඩු පේන්න නැහැ. මැප් හතරක් දීලා තියෙනවා ඩිමෝ එඩිෂන් එකට. ඉතින් ඕගොල්ලන්ට ඔ ඔ යාළුවෝ ඩෙමෝ එකෙන් පස්සේ දෙයිත් දන්නේ නැහැ සුපිරියට. ඔ යාළුවෝ 3 දෙනෙක් ඕගොල්ලන්ට සෙට් කරගන්න පුළුවන්. යාළුවෝ 3 දෙනෙක් එක්ක ගිහිල්ලා ෆන් එකක් ගන්න පුළුවන්. පුළුවන් තරම් තුනක් නේද? නෑ ඔක්කොම හතර, ඕල් හතර. ආ ඔක්කොම හතරක් නේද? හතර දිනට පුළුවන් සෙට් වෙලා මේම කරන්න. එතකොට ගොඩක් දුරට ඩිස්කෝඩ් වොයිස් චැට් එක යූස් කරන එක හොඳයි. මේ ඒකයි ඐ තින්ක් ගේම් ප්ලේ එකේ ඉෂු එකක් නෑ. එක රෑන්ඩම් ටැං වලින් යකා ජෙනරේට් වෙන විදිහේ පොඩි අවුලක් තිබ්බා. කියන්නේ දොර අරගෙන ගිය ගමන්ම පුදුන කොතම කාපි යකා කියලා එහෙම යකා පාත් වෙන්නේ නැහනේ. මේකේ වගේ සීන් එකක් වුණා. ඒව ඉස්සරහට හැදේ. ඒකෙන් හින්දා අපි පොඩ්ඩක් විශ්වාසයෙන් ඉතුව බලාගෙන ඉමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා ගේම් එක ගැන. ඉතින් ගේම් එක ට්‍රයි කරපු නැති කෙනෙක් ඉන්නවා නම් මෙන්න මේ නම ගහලා ස්ට්‍රීම් එකේ සර්ච් කරන්න ඔයගලන්ට ෆ්‍රී ඩිමෝ එක ඩවුන්ලෝඩ් කරලා යාළුවොත් එක්ක සෙල්ලම් කරගන්න පුළුවන්. ඉතින් අපේ WhatsApp group එකට, එහෙම නැත්නම් Discord එකට, එහෙම නැත්නම් Telegram එකට ආවොත් එහෙම එතනින් ඕගොල්ලන්ට මේ ගේම් එක සෙල්ලම් කරන කට්ටිය ඉන්නවා නම් හොයාගෙන සෙල්ලම් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඕගොල්ලන්ගේ යාළුවෝ ඉන්නවා නම් යාළුවොත් එක්ක සෙල්ලම් කරන්නත් පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට මොකද්ද මේ ගේම් එක ගැන හිතෙන්න කියලා comment section එකේ comment එකක් දාගෙන යන්න. ඉතින් මේ වගේම තවත් game review එකකින් හම්බෙන බලාපොරොත්තු වෙමින් මම සමු කරනවා. හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා. Happy gaming.